ඇත්තෙම අපේ ගෙදර පහුගේටිකේ මාදිවල මන්ත්‍රයේ ඒ පහදරන නිවස හතරවෙනිදා රාත්‍රියේ මිරිහානි පොලිසිය විසින් ඇවිල වට කරලා 40කට පමණ ප්‍රමාණයක් ඇවිල වට කරලා අපේ මගේ ගෙදර තිබුණු මගේ පෞද්ගලික මගේ දුරකථනය ඒ වගේම ගෙදර තිබුණු CD පට ඇතුළු hard disk අරන් ගියා. හතරවෙනිදා වැටලීම කරලා මේ මාව අරන් ගියේ එතනින් රෑ 8ට ඉතර. පොලිසියට ගිහිල්ලා අපි මේවා සීල් කළේ එදා රෑ. පහුවදා ඒ කියන්නේ පස්වෙනිදා මේ නඩුවලට සම්බන්ධ ප්‍රධාන කුඩු නඩුවලට සම්බන්ධ මිනිමරුම් චෝදනාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්ගේ නාලිකාවේ ඒ පොලිසිය කියන අත්අඩංගුවට ගත්තායයි කියන හඬපට සේරම රිලීස් වෙන්න ගත්තා. ඉතින් ඒක නඩු බාණ්ඩ මම දන්න විදිහට ඒවා නඩු බාණ්ඩ. ඒ කියන්නේ ඒ මම ආරක්ෂා සහිතව දීලා ඇඟිලි සලකුණු තියලා ලාකඩ රූපයක ලාකඩ කෑල්ලක සීල් තියලා තමයි මේවා බාර දුන්නේ. දැන් මේවා කොහොමද එළියට යන්නේ? ඉතින් මම ඒ ගැන මගේ අගතියටපත් වූ පාර්ශ්වයක් හැටියට මම අද ඇවිල්ලා මගේ මේ ආශා කියන මේ මගේ ලෝයර් නෝනත් එක්ක ඇවිල්ලා ඒකට මෝසමක් දාලා ඉදිරිපත් වුණා. එතුමිය කියයි විස්තර පොඩ්ඩක් කියන්න මෙතුමිය මොකක්ද උනේ කියලාද? ඔව් අපි ඉල්ලීම කරේ මේ ගෙදර තිබිලා ගත්තු CD පට පොලිසියෙන් කෙසේද පිට වෙලා මේ ජනමාධ්‍යවල වාදනය වන්නේ කොහොමද කියන එක තමයි අපි අධිකරණයටත් දැනුම් දුන්නේ. ඒ අනුව අපි විසින් ඉදිරි ක්‍රියාමාර්ග ඒ පොලිසිය ලබාගත්තු නඩු බාණ්ඩ මේ මාධ්‍යවලම ප්‍රකාශ කරනවා සැකකරුගේ නිවසේ තිබුණේවා කියලා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අධිකරණයට දැනුම් දුන්නා. අධිකරණය මොන තීරණයක්ද ලැබුණේ? අධිකරණයෙන් කිව්වේ තවමත් මේ වනතුරු අධිකරණයට මෙවැනි නඩු බාණ්ඩ බාර දීලා නොමැති බව තමයි අධිකරණයෙන් සඳහන් කර සිටින්නේ. ඒකවල මෙතන යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනානේ. ඒ කියන්නේ ඔබතුමියලා චෝදනා කරන අත්දැකීම් ගත්ත දේවල් ප්‍රසිද්ධියටපත් වෙනවා. එතකොට අධිකරණයෙන් කියනවා මේවා හම්බුන්නේ නැහැ කියලා. විදියට ඉදිරිපත් කළ නැහැ කියලා. ඒක තමයි අපිත් අධිකරණයට කිව්වේ අධිකරණ ක්‍රියාපටි පාටියට සම්පූර්ණ විරුද්ධ බව තමයි අපිත් මෝෂන් පත්‍රයක් මඟින් අධිකරණයට දැනුම් දුන්නේ. ඒට ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ඕනෑ තරම් තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපි සැක කරනවා වැටලීමෙන් පසුව වාදනය වූ නිසා වැටලීමෙන් පසුව තමයි මේ සියල්ලම වාදනය වන්නේ. එම නිසා අපි සැක කරනවා පොලිසිය මගින් යන්නට ඇති බව. නෑ අපි සැක කරනවා මොකද වැටලීමෙන් පසුව වාදනය වන නිසා. ඔව් අපි දැනුම් දුන්නා අධිකරණයට. අපි ඒ සම්බන්ධයෙන් පොලිසියෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට සම්පූර්ණයෙන්ම පටහැනි. එම නිසා අපි අධිකරණයට දැනුම් දීලා දැන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඔබතුමාලගේ සියලුම මාධ්‍ය වලට බලා ගන්නට පුළුවන් තව මොහොතකින් ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග. එතකොට මෙතනදී මාධ්‍යතු මන්ත්‍රී රජරාමනායක මැතිතුමා සහ විනිසුරු වරුන් සමග සාකච්ඡා වෙච්ච දේ දුරකථන සංවාදයෙන් මේ ප්‍රසිද්ධියට පත් වෙනවා. එතකොට මේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වයට අපි ඒ සම්බන්ධයෙන් තමයි කරුණු දක්වලා තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් පියවර දැන් තව මොහොතකින් මං හිතන්නේ රංජන රාමනායක මහත්මයා පොලිසියට පැමිණිලි කරයි. පොලිසිය පියවර නොගත්තොත් අපි විසින් පුද්ගලිකව ඒ සියලුම මාධ්‍යවලට විරුද්ධව ගනු ලබනවා අධිකරණය. සියලුම මාධ්‍ය ආයතනවලට. පොලිසිය මේ අවස්ථාවේ අපිට ක්‍රියාත්මක වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපි පැමිණිල්ල කරනවා පොලිසිය ක්‍රියාත්මක නොවුනොත් පුද්ගලිකව අපි අධිකරණයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි. නෑ අපි වරද දකින්නේ ගෙදරක වටලලා අරංගිය දෙයක් නඩු බාණ්ඩයක්. ඒ පරීක්ෂණ කරන්න තමයි අරගෙන යන්නේ. අපි වරද දකින්නේ ඒවා පරීක්ෂණ නොකර වෙනත් ආයතනවලට මුදාහැරීම. පරීක්ෂණ වලින් පසුව අධිකරණ ක්‍රියාදාමයෙන් පසුව මුදාහැරීම සම්බන්ධයෙන් අපිට එහෙම ලොකු ආරවුලක් ඇති වෙන්නට බෑ. නමුත් මේ පරීක්ෂණ මට්ටමේ තියෙන දෙයක් නිසා තමයි අපි මේ ආකාරයට කටයුතු කරන්නේ. මොකද ඒ සියලුම සේවාදායකයන්ගෙන් උපදෙස් ලැබෙන්නේ වෙනස් කරලා කියලා. මූලික
අපිට ලොකු හානියක් වෙනවා. මොකද වෙනස් කරපු හඬපට මේ විදිහට වාදනය වෙනකොට ඔබතුමාලට අපිට කාටත් ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ ඔබතුමී කියන්නේ මේක සංස්කරණය කරලාද මේවා මේ ඔව් උපදෙස් ලැබිලා තියෙන්නේ මේ විදිහට. සියලුම දැනට වාදනය වෙන සියල්ලම ලොකු කතාවක්. ප්‍රධාන දෙපාර්ශවික කතාවක කෑලි අයින් කරලා කෑලි එකතු කරලා. එතකොට සම්පූර්ණ අර්ථය වෙනස්.